අපි රාජපක්ෂ ඒකාධිපතිවාදය, රාජපක්ෂ ජාතිවාදය වෙනුවට අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස හා සංහිඳියාව ඇති කරා. රාජපක්ෂලා පොහොට්ටු අද යන්නේ වෙන මාර්ගයක. අපි කළා තියෙන වැඩවලට පිළිතුරු නැති නිසා දැන් කතා කරන්නේ ජාතිවාදය ගැන. දකුණට ගිහින් කියනවා අපි මේ දෙමළ පක්ෂයට රහස් කිවිසුමක් තියෙනවා. කොහොම තමයි ජාතිවාදය පතුරවන්න හදන්නේ. පාස්කීරිදා බෝම්බෙන් පස්සෙත් ඕකනේ පටන් ගත්තා. තාමත් ඔයන කියාගෙන යන්නේ. මේ අය එක්ක සංහිඳියාවක් ඇති කරන්න පුළුවන්. ජාතික එකමුතුකමක් ඇති කරන්න පුළුවන්. මොන දේශපාලනය කළා කොහොම හරි ඡන්ද අරගෙන රට ගිනි තියලා හරි දිනන්න. ඒකට ඉදෙන්නේ නැතුව සංහිඳියාවයි ප්‍රජාතන්ත්‍රවාදයයි අපි තාවුරු කරන්නට නොවැම්බර් 16 වෙනිදා හංසයා ළඟින් කතන ගහලා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවන්න කියලා කියනවා. මේ අතර මඩකලපුව වලක්ෂේන ඔඩ්ඩ මඩිවාණි ප්‍රදේශයේ පැවති ජනරැලියකටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. MCC කිවිසුම සම්බන්ධයෙන් මෙහිදී ඒ මහතා අදහස් පළ කළා. දැන් සටනක් ගෙනව මිලේනියම් චැලෙන්ජ් කිවිසුමට විරුද්ධ. ඒ ඩොලර් මිලියන 480ක් ලංකාවට දෙන තෑග්ගක්. ඒක තීරණය කරන්නේ පිළිගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ අපි නෙමෙයි පාර්ලිමේන්තුව. ඒක පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුව අනුමත කරොත් විතරයි මේ මුදල් ලැබෙන්නේ. ඒක හදිසියෙ කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ඡන්දයෙන් පස්සේ තමයි මේවා පාර්ලිමේන්තුවට දීලා පාර්ලිමේන්තුවට තීරණය කරන්න කියලා කියන්නේ.